මගේ වාඩ්ගොඩු 105යි වැඩ කරන්නේ. මගේ සහෝදර නිලි දෙන්නෙක් විතරයි. මා ගැන පොයලා බලලා වෙහසෙන්නේ දැනුත් මට දන් දෙනවා නම් මම ආදරෙන් පිළිගන්නවා. කලාවට සම්බන්ධ වෙලා මම මුදල් ඉතුරු කරේ නෑ. දැන් යටින් බැරෑරුම් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි ඒකට සල්ලි ගොඩක් වැය වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන හින්දා දැන් සල්ලිත් නෑ. යාලෝම වෙනුවෙන් අවුරුදු 40ක් මම යම් කිසි පොඩි සතුටක් හරි දෙන්න ඇති මිනිස්සු කියන්නේ එයාගේ පවුල කැඩුවයි කියලා මම ෆෝන්ස් එක මහත්මයා ළඟ වෙලා ඉන්න කාලේදී රජයෙන් කිසිම සහයක් දුන්නේ නැහැ ඒගොල්ලෝ දඬුවම් වින්දා මම කිසිසේත් ඒකට සම්බන්ධ නැහැ මම ප්‍රධාන පෙළේ දේශපාලකෙක් එක්ක ප්‍රේම සම්බන්ධ තිබිලා මගේ කෙස් කැපුවයි කියලා හැම නිලියක් ගැනම මොකක් හරි අප්‍රසන්න දෙයක් කියලා තියෙනවාමයි සිනමාපට 32ක් ටෙලිනාටි 32ක් ඊට අමතරව ශ්‍රී ලාංකීය රූ රජින බවට පත් වෙනවා ඒ 1975 වර්ෂයේදී අපි ඉන්නේ 2020 වර්ෂයේදී. හැබැයි මෑත කාලයේදී අහන්නට දකින්නට ලැබෙන කාරණාව එතරම් සුන්දර කාරණාවක් නෙවෙයි. අපි ගොඩක් ආදරය කරපු සිනමාව, ටෙලිනාට්‍ය, මොස්තර නිරූපිකාවක් විදිහට කටයුතු කරපු ඇන්ජලා සෙනෙවිරත්න. අසනීප තත්වෙන් කියන වග අපිට ආරක්ෂි වෙනවා. ඒ නිසාමයි අපි ආයෙ සුවගෙන ආවේ. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් මල්ලි. මම ගෙදරට එනකොටම අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි මීට දවස් දෙකකට කලින් අහපු ප්‍රශ්නෙකුත් තියෙනවා. කොහොමද අක්කේ කියලා ඇහුවා. හැබැයි අද දවසේදී ගෙදරට එනකොට කිව්වා ඒ ප්‍රශ්නේ අහන්න එපා කියලා. ඇයි? ඒකට මේ ඇත්තට උත්තරයක් නැති හින්දා. මම හොඳයි කියලා කිව්වොත් ඒක සැබෑවක් නෙවෙයි. මම නරකින් කියලා කිව්වොත් ඒක මගේ මානසික තත්ත්වයට හොඳ නැහැ. ඒ හින්දා අහන්නේ පයි කියලා කිව්වේ. හැබැයි අහන්නේ නැතුවම බැරි කාරණාව. කොහොමද අසනීප වුනේ? අහම්බෙන් අසනීප වුනේ මේ මාසේ 3 වෙනිදා මට ඉන්න තැන වාඩි වෙලා ඉන්න තැන ඇල වෙලා ඉන්න තැන මට සිහිය නැති වුණා. මගේ වාහන මේ बाथरूम එකට යන්නත් බැරි වුණා මුත්‍රා කරන්නවත් බැරි වුණා කතා කරන්නත් බැරි වුණා එතකොට මගේ දියණිය මහදියාත් වෙලා මාව මේ හොස්පිටල් එකට ගෙනියන්න මේ සූදානම් කරා හොස්පිටල් එකට ගෙනෙච්ච ඊට පහුවදා එතකොට කිව්වා ස්ටේජ් 5 කියලා මගේ වග්ගඬු ඩැමේජ් වෙලා කියන්නේ නැවතිලා එතකොට 115ක් වැඩ කරනවා මගේ වග්ගඩු. ඒ 4 වෙනිදා මේ මාසේ අද මගේ වග්ගඩු 105යි වැඩ කරන්නේ. ඉතින් වෛද්‍යවරුන් අල කරලා තියෙනවා මට 3ක් කිව්වා තෝරන්න කියලා එකක් ස්වභාවික විදිහේ මගේ ශරීරය වැහෙන්න නිශ්චල වෙන්න දෙවෙනි එක ඩයලිසිස් කරන්න 3 වෙනි එක ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න කියලා මම ඩයලිසිස් දිගු කාලයක් යන ජීවිත තාක්ම ඩයලිසිස් කරන්න අපහසුතාවයක් තියෙන්නේ මෙතන ඉඳලා ඉස්පිරිතාලට යන්න බැහැ දවස් දෙකක් සමානකට යන්න වාහන් නැහැ එහෙම ඒ ප්‍රශ්න තියෙනවා ඔව් ඉතින් මම හිතුවා එක පාටම ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න එතනින් මට ගුණයක් ලැබේවි කියලා විශ්වාසයෙන් නමුත් ඉතින් මට ඩෝන කෙනෙක් ඕන වග්ගඬුවක් පරිත්‍යාගශීලී මේ දෙන කෙනෙක් ඒ හින්දායි මම සෝෂල් මීඩියා මාර්ගෙන් Facebook මාර්ගෙන් දන්න කියන හැම කෙනෙක්ව මාර්ගෙන් ලෝකෙට දැනුවත් කරන්න මට සහාය වෙන්නේ සමා වෙන්න දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි වකුගඩුවක් පරිත්‍යාග කරන්න කියලා කිව්ව මොන වර්ගයේ වකුගඩුවක්ද කොයි වගේ පුද්ගලෙක්ද ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙ යුත්තේ මට A positive ලේ වර්ග තියෙන කෙනෙක් විය යුතුයි
අවුරුදු 30යි 45 අතරදී විය යුතුයි නිරෝගිමත් කෙනෙක් විය යුතුයි ඒව තමයි මූලික කාරණා දැන් ඔය පණිවිඩේ සමාජයට ගියාට පස්සේ ඔබ වෙනුවෙන් කතා කරපු පිරිසක් හිටියද මේ පරිත්‍යාග කිරීම සඳහා සෝදානම් වෙච්ච කට්ටියක් හිටියද කලා ලෝකයේ මම බොහොම විවෘතව කියන්න ඕනේ මගේ සහෝදර නිලි දෙන්නෙක් විතරයි මා ගැන පොයලා බලලා වෙහසෙන්නේ දැනුත් අනුෂා සොනාලි රෝදපුටුවෙන් ඉඳලා දැඩිසෙලස මහන්සි වෙන මා ගැන අනික් කෙනා තමයි සනෝජ බිබිලි මගේ නැගෙනිය ඊට එහා කට්ටිය දන්නවද නැද්ද කියලා මට පැහැදිලි නෑ මම ඉතින් මගේ අවේනස් කැම්පේන් එක ඉදිරිපත් කරනවා මම බලාපොරොත්තු වෙනවා කවුරු හරි මට සහය දෙවි කියලා තාම කවුරුත් කතා කරලා ස්ථීර වශයෙන් කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ එහෙම ඉදිරිපත් වෙන පුද්ගලයෙක් වෙනුවෙන් දැන් තියෙන සමාජයේ ගැටලු මුදලක් බලාපොරොත්තු වෙනවා ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා කොහොමද මේ ආර්ථික පසුබිම ඔබතුමියගේ මේකයි රටේ නීතිය හැටියට මුදල් වලට මේ ශරීරයට කොටසක් ගන්න බෑ මගේ වෛද්‍යවරුන් බොහෝ දැඩි බොහෝ විවෘතව කියලා තිනා මට ඒ වගේ බ්‍රෝකර්ලා මාර්ගෙන් ගන්න එපයි කියලා මොකද රට නීතිය එහෙමයි මම රටේ නීතිය කඩ කරන්න කැමති නෑ ඒකයි මං කොහෙවත් කොතනත් කියන්නේ මට දන් දෙනවා නම් මම ආදරෙන් පිළිගන්නවා. ඒ කියන්නේ සත්භාවයෙන්ම ඔබතුමීට දන් දෙනවා නම්. ඔව්. මගේ පැත්තෙන් හැබැයි මගේ යුතුයකම් තියනවා. මොකද ඒ පෙර පරීක්ෂණ කරන්න ඕනේ. එයාට බෙහෙත් කරන්න ඕනේ. ඒව මගෙන් අතින් වෙනවා. හැබැයි අර වග්ගඬුවට මුදලක් කියලා එහෙම ලේබල් කරලා විකිණීමක් එකට මං සූදානම් නෑ. දැන් ඔය වකුගඩුව පරිත්‍යාග කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට ඒ සඳහා ශෛල කර්මය සඳහා එහෙම නැතිනම් ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඔබ දිවිට නෑ අපේ ඉතාමත්ම හොඳ හොස්පිටල් එකක් තියෙනවා. ඒ නොමිලේ කරන්නේ ට්‍රාන්ස්ප්ලැන්ට් එක පවා නොමිලේ කරන්නේ අපේ නැෂනල් හොස්පිටල් එකේ ඊට පහුවෙ ශෛලක කර්මයට පස්සෙත් ප්‍රතිකාරය නොමිලේ ලැබෙන්නේ මටයි අර ඩෝනටයි එකකින් ගැටලුවක් නැහැ. නමුත් අර අන්තිම මොහොතේ හිම කෙනෙක් හම්බ වුණා නැත්නම් අර බ්‍රෝකර් මාගෙන් එකනක් ගන්න වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ මිලට නෙවෙයි නමුත් ඒ ගනුදෙනුවක් වෙනවා මන් දන්නවා හැමෝම කියන්නේ. ඒ කරපු දේව කරපු අය කියන්නේ කොහොමත් එහෙම ගනුදෙනුවක් තියෙනවා කියලා. ඉතින් මම සූදානම් විය යුතුයි. එතන මට ගැටලුව තියෙන්නේ අවුරුදු 40ක් මම කලාවට සම්බන්ධ වෙලා මම මුදල් ඉතුරු කරේ නෑ. මොකද මගේ මං හම්බෙච්ච මුදල් ඔක්කොම වෙන අයට වියදම් කරලා අසරණ අයට වියදම් කරලා මං ආදරේ ආදරෙන් රැක බලාගත්තු ළමයින් බලා මේ අධ්‍යාපනය ලබා දීලා මගේම නෙවෙයි අනිත් අය මේ දුප්පත් අය ගමේ අයට සෝෂල් සර්විස් මු ගොඩක් කරලා තියෙනවා සෝ තාමත් කරන ඒකෙන් තමයි මගේ සල්ලි වැඩි හරයක්ම ගිහිල්ලා තින්නේ මට නෙවෙයි මම හිතුවේ නෑ කවදාකවත් මෙහෙම අවශ්‍ය වෙයි කියලා. මොකද එදිනෙදා මට ජීවත් වෙන්න තියනවා නම් ඒ ඇති කියලා හිතපු මිනිස්සෙක් දැන් යට බැරෑරුම් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි ඒකට සල්ලි ගොඩක් වැය වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන හින්දා දැන් සල්ලි නෑ. කොච්චර විතර මුදලක් අවශ්‍ය වෙනවද මේ කාර්යභාරයට මිලියන 1යි ලක්ෂ 2ක් 3ක් ඕන වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 13ක් 14ක්. මට ආරංචි වුණ කාරණාවක් දැන් මේ අසනීප වුණාට පස්සේ තමයි බැංකු ගිණුමක් හරි ඕපන් කරන්න ඕනේ කියලා හිතලා තියෙනවා. ඔව් ඔව්.
තිබුණේම නැහැ බැංකු ගිනම නෑ බැංකු ගිනම තියෙනවා ඒකෙන් අරගෙන මගේ ඒක වහලා අරගෙන තවත් එකක් වහලා බැංකුව සෙලන්න එකෙන් එක වහලා එමයයි ඉතින් නෑ එතකොට ඊතර කිරීමක් දැන් මේක මේක අර ප්‍රොජෙක්ට් එකක් හැටියට මම මිනිසුන්ගේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ මට දායක වෙන්න ඔබ සියල්ලෝම වෙනුවෙන් අවුරුදු 40ක් මම යම් කිසි පොඩි සතුටක් හරි දෙන්න ඇති ඒ වෙනුවෙන් ඒ ආදරේ වෙනුවෙන් හරි සුළු ගානක් හරි මා වෙනුවෙන් තැන්පත් කරවත් මං ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඇය සඳහන් කරන ආකාරයට ඔබට යම් කිසි දායකත්වයක් ඇය වෙනුවෙන් කර හැකි නම් මොරටුව හැටන් නැෂනල් බැංකුවේ බැංකු ගිණුම මම සඳහන් කරන්නම් 0.22 0.20 32 53 58 0.22 0.20 32 53 58 AD සෙනවිරත්න ඇන්ජලා අනිත් නම මොකක්ද දමයන්ති සෙනවිරත්න අපි අහලා තියෙන්නේ දමයන්ති කියලා නැතුවනේ ඒ නිසා ඇන්ජලා සෙනවිරත්න කියන නමින් ඔබට ඔබේ යම් කිසි දායකත්වයක් ඇය වෙනුවෙන් ලබා දිය හැකි. දැන් ඇන්ජලාගේ මේ කාල සීමාව කොච්චර කාලයක්ද ඔබට මේ සඳහා දීලා තියෙන වෛද්‍යවරු? වෛද්‍යවරු හිතන් ඉන්නේ අගෝස්තු මාසයේ කොහොම හරි ශෛලකර්ම කරන්න කියලා. ඉතින් ඊට කලින් ඔඩ ඕන කෙනෙක් හොයාගන්න බැරි වුණොත් එතකොට ඩයලිසිස් වලට යා යුතුයි මම. ඒක සෑහෙන දුක් විඳින කාර්යභාරයක්. මං හිතන්නේ ඒක පහු කරගෙන ට්‍රාන්ස්ප්ලැන්ට් එකට යන්න. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ අතේ තමයි ඒ තීරණේ තියෙන්නේ. ආත්ම ශක්තිය කියන දේ වෛද්‍ය ප්‍රතිකාරවලදී ඉතාමත් වැදගත් දෙයක්. ඔබට මේ පණිවිඩ ඉතාම මෑතකදී තමයි ඇහෙන්නේ. එතකොට දැනෙච්ච හැඟීම මොකක්ද? මොකුත් දැනුන්නේ නැහැ. මට එච්චර ෂොක් වුණා. මේ පියවර හතරක්ම පහු කරලා පස්වෙනි පියවරට කොහොමද මේ ආවේ කිස් මගේ ශරීරයට දැනුවත් නොවි. එතකොට ඊළඟ මම මොනවද කරන්නේ? ඊළඟ මොනවද වෙන්නේ කියලා එහෙම ප්‍රශ්න ඇති වුණා. නමුත් ඉතින් මං දැඩි ලෙස මගේ ආගමේ මං දෙවියන් වහන්සේව අදහන කෙනෙක්. මං මගේ ජීවිතේ කවදත් මං බාර දීලා තියෙන දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ බලයෙන් ඔහුගේ කැමැත්තෙන් මගේ ජීවිතේ ඉදිරියට ගෙන යාවේ. දැන් ඔබ එක තැනකදී කියනවා මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ, සතයක්වත් ඉතුරු කරේ නැහැ, අන් අය වෙනුවෙන් කැපවීමක් කරා. දැන් ඔබ අසරණ වෙලා මම මේ වචනේ පාවිච්චි කරලා සමා වෙන්නට ඕන. අසරණ වෙච්ච මොහොතකදී ඔබ සදහන් කරේ නිලියන් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනම තමයි මටත් ආරාධනා කරේ ඔබ වෙනුවෙන් මේ වැඩසටහන කරන්න කියලා. අනුෂා සොනාලි සමගින් සනෝජා බිබිලේ. අපි ආදරෙන් මතක් කරනවා. අනිත් අය ශේෂ්ඨ හිටියා අනිත් අය කතා බහ කරේ නැද්ද? ඒ ගැන හොයලා බැලුවේ නැද්ද? මගේ යුගයේ මාත් එක්ක වැඩ කරපු සීනියර් ආටිස්ලා රෙක්ස් කුඩිපිල්ලේ මහත්මයා සහ සතිචන්ද්‍ර ඉදසිංහ මහත්මයා, ප්‍රියංකර පෙරේරා ඒ වගේ අය මට කතා කරා. නමුත් ගීත කුමාරසිංහ මං විශේෂයෙන්ම කිය යුතුයි. ගීත කුමාරසිංහ කවදත් මට ආදරෙන් හිටපු කෙනෙක්. ඉතින් ඇය කතා කරා. වෙනත් මගේ සහෝදර නළු නිලියන් තාම ඉදිරිපත් වුණේ නෑ යම් කිසි හේතුවකට මේ ඉදිරිපත් වෙයි කියලා හිතෙනවා. අපි අතීතයේ පොඩ්ඩක් මතක් කරමු. මම ප්‍රධාන පෙළේ නිරූපණ ශාස්ත්‍රයේ නිරූපිකාවක් වෙලා ඉවරයි. එතකොට ජනප්‍රියතාවයක් තිබුණා. ඒ කාලේ තමයි මේ ශ්‍රී ලංකා තරඟයට මං ඉදිරිපත් වුණේ. මෙහේ ශ්‍රී ලංකා තරඟේ මං දින්න
දිනලා මං ලන්ඩන් නුවරට ලංකන් නගරයට ගියා මිස් වර්ල්ඩ් තරඟයට සහභාගී වෙන්න ඒකේ අත්දැකීමට පස්සේ තවත් ඉදිරියට නිරූපණ ශාස්ත්‍රයේ මං රැඳී සිටියා අවුරුදු ගාන ඒ අතරතුරේදී තමයි පාර දිගේ කියන චිත්‍රපටයේ පළවෙනි වතාවට කැමරාවකට මුහුණ දුන්නේ තමස්රි පතිරාජගේ මහත්මයාගේ මං එච්චර ලොකුවට ඒ ගැන හිතුවේ නෑ මං විනෝදාංශයක් හැටියට රැඟපෑවේ තේරුමක් නැතුව නමුත් 83 දී මං ලංකාවට ආපහු ඇවිල්ලා කොටිවර්ගයේ චිත්‍රපටියට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා ටෝනි රණසිංහ මහර්ගයෙන් ගාමිණී ෆොන්සේකායි මහතාගේ අධ්‍යක්ෂණ යටතේ එතනින් මගේ ජීවිතේ තවත් වෙනස් වුණා කවුරුත් දන්නේ දෙයක් ඕ මල්ලී එදා 1983 කොටිවලිගේ චිත්‍රපටයේදී ඔබට සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මුණ ගැහෙනවා ජීවිත ගමනටත් එතුමා සම්බන්ධ කරගන්නවා ඒ හමුවීම කොයි වගේද මම බය හිතුණා එයාට කතා කරන්නවා ගොඩක් ඔක්කොමලා තාමත් ගරු සරව උඹට සැලකුවේ සෙට් එකේ ඉතින් මම ආධුනික හින්දා මට තේරුන්නේ නෑ මේ අපේ දැවැන්ත කෙනෙක් කියලා ඉතින් හරි බයෙන් හිටියේ නමුත් ධෛර්යය අනුව ඔහුගේ තේරීම අනුව ආව ඔහුගේ ජීවිතයට එක්කව කරා මම මේකත් කියන්න ඕනේ මම වැඩිය කල්පනා කරේ නෑ ඒකේ ඇති වෙන ප්‍රශ්න මොකද මං ඔහුගේ පෞරුෂත්වය ශක්තියත් එක්ක මට දැඩි ලෙස විශ්වාසයක් තිබුණා මාව රැකගනීවි කියලා ඒ වගේම රැකගත්තා ඒ හින්දා මම බය නැතුව ජීවත් වුණා දැන් ඔහු නැති වුණාට පස්සේ තමයි ඉතින් කම්කොටළු ඔක්කොම ගල්පාරවල් එන්නේ මොනවද වෙන ගල්පාරවල් නෑ ඉතින් මිනිස්සු කියන්නේ එයාගේ පවුල කැඩුවයි කියලා මම කිසිසේත් එයාගේ පවුල කැඩුවේ නෑ මේ ඊයේ පෙරේදත් සෝෂල් මීඩියා අන්තර්ජාලේ එක එක කමෙන්ට් දාලා තිබුණා මම ඒ පවුල කැඩුවයි කියලා මම ඒ සත්‍ය හැබැයි ඒ පවුලක් දන්නා මමත් දන්නවා ගාමිණී හිටියනම් ගාමිණිත් කියන ගාමිණී ජීවතුන් අතර ඉන්නකොට කාටවත් ශක්තියක් තිබුණේ නැහැ මොනවත් කියන්න එයා නැති වුණාට පස්සේ තමයි ඔය වීරෝ වෙලා ඉන්නේ ඉතින් තනියම මම ඒවට මූණ දීලා මෙතන සත්‍ය මන් දන්නවා ඔහු මාව රැක බලා ගත්තා ඔහු මාව තේරුවේ මං ඔහුව තේරුවේ නැහැ ඔහු මාව තේරුවා ඔහුට පෙනුණා මම ඔහුගේ සහකාරියෙක් වී යුතුයි කැමැත්තෙන් කරේ ඉතින් මම ඒකට එඟක වුණා වෙන කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙ යුතු නෑ දැන් ඔබ අසනීප වෙලා ඉන්නා වගේම තමයි සිනමාවේ සක්විති ගාමිණී පොන්සේකා මහතාත් අවසාන කාලයේදී අසනීපෙන් හිටියේ ඔබ වැඩසටහන පටිගත කරන්න කලින් මාත් එක්ක කිව්ව දේ තමයි එදා ගාමිණී පොන්සේකා අසනීප වෙලා ඉන්න කාලයේදී ලැබිච්ච සහයෝගය වර්තමානයේදීත් ඔබතුමිය විභුක්ති විඳිනවා කියලා. ඇත්තටම ගාමිණී ෆොන්සේකාගේ අවසන් කාලයේදී මොනවද වුනේ? ගාමිණී ෆොන්සේකා මහත්මයා ළඟ වෙලා ඉන්න කාලයේදී රජයෙන් කිසිසේත් කිසිම සහයක් දුන්නේ නැහැ. එයාගේ පවුලේ අය පමණයි ළමයි පවණයි ළඟ හිටියේ. නමුත් මරණ වෙලාවේදී සියල්ලෝම තෙරපි ඒ ගෙදරට ආවා මං එක ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී අපි කලාකරුවෝ ගොඩක් වැය වෙනවා පිනවනවා ප්‍රේක්ෂකයන් දේශපාලන භූමි කෙසේ වෙතත් අපි ප්‍රේක්ෂකයන්ව සතුටු කරන උදවියක් අපි විශේෂ කට්ටියක්
හැමෝම කලාකරුවා කියලා මරණයි නටවන එක්කෙනා කලාකරුවෙක්. එහෙනම් අපි ගැන පොඩ ඊට වඩා සැලකිලිමත් වෙ යුතුයි. රාජ්‍යයෙන් අපේ වෙනුවෙන් කරුණා කළා දායක වෙන්න අපි ගැන බලන්න අපේ ලෙඩ දුක් ගැන බලන්න. අපිව කැඳවන්න ඕනේ රජමාලිගාවට. ඒක නෙවෙයි හේතුව. අපි ජීවතුන් අතරේ ඉන්නකොට අපේ යහපත ගැන කරුණා කරලා බලන්න. එච්චරයි මම ඉල්ලන්නේ. ඇගේ ආයෝජනාව බොහොම සංවේදී ආයෝජනාවක්. ගාමිණී ෆොන්සේකා අසනීප වෙලා ඉන්නකොට කවුරුත් බලන්න ආවේ නැහැ. දරුවන් සහ පවුලේ උදවිය පමණයි. හැබැයි ඔහු මිය ගියාට පස්සේ ඔහුගේ දේහයට ගෞරවය දක්වන්නට අවසන් අවමංගල්‍ය උත්සවයේ කතාබහ කරන්න බොහෝ දෙනා පෙළ ගැසෙමින් හිටියා. අපිත් දැක්කා. අදත් ඇන්ජලා සෙනවිරත්නටත් අසනීපෙන් ඉන්න මොහොතකදී කවුරුත් ඒ සඳහා වගකීම් ඉදිරිපත් වෙලා නැහැ. අපි බලාගෙන ඉමු ඉදිරියට ඇය වෙනුවෙන් කවුරු ඉදිරිපත් වේවිද කියන කාරණාව. ඇන්ජලා සෙනවිරත්න කිව්වහම 2014 වර්ෂයේදී මට මතක් වෙනවා ඔබ දැන් මෙහෙම අසරණයි කිව්වට ඔබ කුඩු වෙලදාම කරපු එක්කෙනෙක්. කොයි කුඩු සල්ලි පොඩ්ඩක් බලන්න මේ මගේ ගෙදර මහ රජමාලිගාව. ඒක සත්‍ය කතන්දරයක්. මගේ නම පාවිච්චි කරපු කොල්ල තුන්දෙනෙක් ඒගොල්ලෝ දඬුවම් වින්දා. මං කිසිසේත් ඒකට සම්බන්ධ නෑ. මම හිටපු ගෙදරේ ඒ අවුරුදු 10කට උඩදී හිටපු ගෙදරකට තැපෑලෙන් මගේ නමයි ඇඩ්‍රස් එකයි පාවිච්චි කරලා භාවිතා කොට හෂීෂ් ගෙනල්ලා තියෙනවා ඒකොල්ලෝ. එතකොට අපි මෙහෙට ඇවිල්ලා නමුත් මේක කිය යුතුයි ගරු නිවර්තමාන ජනාධිපතිතුමා තමයි ඒ ප්‍රශ්නේ වෙනුවෙන් මට කතා කරලා. එතකොට එයා ආරක්ෂක ලේකම් ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ සෙක්‍රටරි. මොනවද කර යුත්තේ කියලා මං කිව්වා මට සාධාරණයක් කරලා දෙන්න මොකද මම මේකට කිසිසේත් සම්බන්ධ නැහැ කියලා. දවස් 4යි ගියේ නාකට බියුරෝ එකෙන් දැනගත්තා මං කිසිසේත් මං ඒකට හවුල් නැහැ කියලා. මං නිර්දෝෂයි. නමුත් නිර්දෝෂභාවයේ කොච්චර කිව්වත් අර නමට ඉස්සරහින් නොවගේ කැලලක් ඇති වුණාට පස්සේ සමාජයෙන් එන චෝදනාව බරපතලයි. අපේ ලංකාවේ මිනිසුන්ගේ ගතියක් ඒක. මේ සත්‍ය අසත්‍ය හොයන්නේ නැහැ. ඔය හෂීෂ් කේස් එක මම ප්‍රධාන පෙළේ දේශපාලකෙක් එක්ක ප්‍රේම සම්බන්ධය තිබිලා මගේ කෙස් කැපුවයි කියලා. ඇත්තටම ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණේ නැද්ද? මම අද වෙනකම් වචනයකින් කතා කරලා නැහැ. ආදරය කර ඇර ඉතින් මොකද්ද මේ කතන්දරේ? මම ජීවිතේට යාට හලෝ සර් කියලාවත් කතා කරලා නැහැ. ඉතින් මං කොහොමද මේ මේ ආදරය කරන්නේ? මේ ගැටලුව එතුමත් දන්නවද? දන්නේ නැහැ. දන්නවද කියලා මං හම්බ වෙලා නැහැ. මං කතා කරලා නැහැ. එතුමගේ බිරිඳවත් කොහෙද බැලුවේ නැද්ද? බිරිඳ මගේ යාළුවෙක්. මගේ ඉස්කෝලේ ඉන්න හැම බොහොම නිහතමානී කෙනෙක්. මං ඇයට පණිවිඩය කැරියා. මට මේක උහුල්ලන්න බෑ. ප්ලීස් ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ පැත්තෙන් මේකට ක්‍රියාමාර්ගයක් ගන්න. එතකොට මේ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන්ස් කාලේ එයා හිනා වෙලා කිව්වා අනේ එන්ජි හොව ගණන් ගන්න එපා, මගේ පවුලේ ඔක්කොමලා ඔයාට ආදරේ, ඔබට ලොකු ගෞරවයක් තියෙන්නේ කියලා ගණන් ගන්න එපා කියලා. ඉතින් ඒගොල්ලෝ ගණන් ගන්නෑ. හැබැයි අද වෙනතක් මිනිස්සු ඔය අසත්‍ය කතන්දර කියන. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඔබේ සම්බන්ධතාවයක් තිබුණ නැහැ? මං ඔව් ඔව් දඳුරන්නේවත් නැහැ. සම්බන්ධයක් තියා. කොණ්ඩේ කැපුවෙත් නැහැ. නෑ අනේ මිසෙස් හේමදර ප්‍රේමදාස මට ගොඩක් ආදරේ. එයා එහෙම කවදාකවත් එහෙම දෙයක් කරලත් නෑ. කවුරුවක්වත් එහෙම කරේ නෑ. එතකොට දැන් මම කොණ්ඩේ කපලා තියෙන. දැන් මම බලන් ඉන්නේ කවුද? දැන් කොණ්ඩේ කැපුවේ ඇයි? මම මගේ දිග කැස් මන් දුන්නා පිළිකා රෝගයෙන් තුන් දෙනෙකුට කෙස් හවරි හදාගන්න
ඒකෙන් හරි සතුටක් ලැබේ කියලා ඒ පින් මොදා ගන්න. ඒ කියන්නේ අසනීප වෙලා ඉන්න අවස්ථාවේදී දුන්නේ අසනීප වෙන්න කලින්ද? අසනීප වෙලා මේ ගිය සමානේ. ඉතින් දැන් හිතන් ඉන්නේ ඒකටත් කවුරු හරි කතාවක්. මොකක් හරි කතාවක් කියයි. මොකද ඉලෙක්ෂන්ස් ළඟයිනේ. එතකොට 2014 ඔය ගැටලුව එනකොට ඔබතුමිය රැකියාව විදිහට කරේ තානාපති සේවයේ සිටියේ සෞදි තානාධිපති කාර්යාලයේ රැකියාව අහිමි වෙනවා අහිමි වුණා එතකොට නිර්දෝෂිතම් ඇයි රැකියාව අහිමි වෙන්නේ ඒ වෙන ආණ්ඩුවක්නේ ඒ සෞදි තව එකක ඒගොල්ලන්ගේ පබ්ලිසිටි ගොඩක් නරක විදිහට ගියානේ මොකද කිව්වේ ඇන්ජලා සෙනෙවිරත් තානාධිපතිතුමාගේ ලේකම් කියලා ඉතින් ඒක ඒ අයට කැලල්ලා අවුරුද්දකට පස්සේ ඒගොල්ලන් තේරුණා ඒගොල්ලෝ ඉක්මන් වුණා වැඩි කියලා මත් එක අද වුණත් දැන් මගේ ලීඩරට මගේ පරණ ලොක්ක මට සම්බන්ධ වෙනවා මට හරි ආදරේ මොකද අවුරුදු 12ක් මං සේවය කරා ඒ තානාධිපති කාර්යාලේ ඉතින් ගිය දවේකත් ධෛර්ය අනුව තීරණවත් තීරණ වුණේ දෙයක් එකට සැලෙන්නේ නැහැ ඒ ඒ කාලෙම මට ඊට කලින් වැඩ කරපු මගේ ලොක්කෝ ඒ කියන්නේ මමල්ඩිස් වල ඉතපකට මට ඉබ්බෙන් රැකියාවක් දුන්න ඒ අවස්ථාවෙම ඉතින් මට දුකක් වෙන්න අවස්ථාවක් වුණේ නැහැ දැන් සිනමා නිලියක් ටෙලිනාට්‍ය නිලියක් රූපලාවන්‍ය කටයුතු කරන මෝස්තර නිරූපිකාවක් කියවහම සමාජයේ බලන කෝණයක් තියෙනවා. දැන් ඔබ වයස මැදි වයසට ඇවිල්ලා ජීවිතයේ ආපස්සට හැරිලා බලනකොට ඔබට බොහෝ දෙනා කතා බහ කරා ඔබතුමා ඔබට බොහෝ වරප්‍රසාද වරදාන දෙන්න කතා බහ කරපු අය දැන් ඉන්නවද? හිටියත් කමක් නැහැ. නොහිටියත් කමක් නැහැ. මගේ කාලේ මං ගෙවලා ගොඩාක් තෘප්තිමත් ජීවත් වෙලා අද වෙනකම් මං ආපසු බැලුවම මගේ ළඟින් ඉන්න ගොඩාක් අය ඉන්න ඔය ශේෂ්ත්‍රවල ඒගොල්ල හිටියන හිටියත් තව ඉදිරියට මගේ යාළුව හැටියට ඒ ඇති සිනමා නිලියක් කියවහම එච්චර හොඳ කෝණකින් නෙමෙයි සමාජයේ බලන්නේ දැන් විශේෂයෙන්ම ඇන්ජලා සෙනවිරත්න කියවහම පෞල් කඩා කප්පල් කරා කියලා චෝදනාවක් තිබුණා. එතකොට වැරදි ක්‍රියාමාර්ග කුඩු ව්‍යාපාර කරා කියලා චෝදනාවක් තිබුණා. ඒ වගේ චෝදනා ගණනාවක් ආවට පස්සේ ඇත්තටම මිනිස්සෙක් විදියට හිතලා බලනකොට නිලිය කියන භූමිකාවෙන් ඈත් වෙලා මොකද හිතෙන්නේ නිලියකට තියෙන තැන සුදුසුයි කියලා හිතනවාද? නිලියක් කියන්නේ බොහෝම කෞශල්‍යයක් තියෙන කෙනෙක්. දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච කෞශල්‍යයක්. ඉතින් ඒක අර මිනිස්සුගේ කට කැඩිච්ච කතාවට අදාළ නැහැ. මිනිස් ජාතිය ඊර්ෂ්‍යායි කුහකයි. හරිම ලේසි පහසුයි කෙනෙකුට පැරදි දෙයක් කියන්න. අපේ සමාජයේ එහෙමයි. අපේ පවුල්වලත් එහෙමයි. කෙනෙක් ඊට වඩා මට වඩා හොඳින් ඉන්නවා නම් මම කැමති නැති ආකාරයක් තියෙනවා ඒක ඒක ඊර්ෂ්‍යාවක් තියෙනවා ඒක අපේ ඉතිහාසෙම තියෙන දෙයක් ඉතින් ඒ වෙනස් වෙච්ච දෙයට තමයි අපිට සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් මම මෙහෙමත් කියන්න ඕනේ දැන් වර්තමානයේ නළු නිළියෝ 4000ක් විතර ඉන්න පොඩි අය එන හැම එක්කෙනෙක්ම නිළියක් ඒ ජීවිතය සුන්දර නෑ අර කියනවා වගේ කට්ට කාලා තමයි අපි කැප වෙන්න ඕන බොහොම ප්‍රවේශමේ කොච්චර ප්‍රයසන් වුණත් කවුරු හරි කතාවක් පතුරවනවා ඔයා ගැන සැලෙන්නේ නැතුව ඉතින් ධෛර්යමත්ව ඉදිරියට යා යුතු ඔයාගේ වැඩේ කරගෙන හැම නිලියක් ගැනම මම එක විදිහට කියන්නේ හැම නිලියක් ගැනම මොකක් කරේ අප්‍රසන්න දෙයක් කියලා තියෙනවා මයි. ඒක නෑ කියන්න බෑ. හැම නිලියක් එනවා. ඉතින් නළු එක්කත් එයා ලස්සන නම් ඔහුට දක්ෂකතාවය තියෙනවා නම් ඔහු ගැන මොනවා හරි කියනවා. ඉතින් සැලෙන්නේ පාවම ඔබේ හැකියාවෙන් ඉස්සරහට යන්න. ඔබ ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට දැන්
සතුට වෙන්න පුළුවන් ද ගත කරපු කාලය ගැන? සැබෑවින්ම ඔව්. මම අවුරුදු 61ක් මේ ලෝකේ ජීවත් වෙලා තියෙනවා. දුකෙන් තමයි සතුට මම වැඩි හරියක්ම ලැබිලා තියෙන්නේ. අර ඒකේ වටිනාකම දැනිලා තියෙන්නේ. මට ලස්සන දූල 3 දෙනෙක් ඉන්නවා. මගේ ඉස්සල විවාහයෙන් ඒ මහත්මයාගේ දූලා මට අම්මා කියලා කතා කරනවා. මගේ බඩෙන් ඉපදෙච්ච නැති වුණත් මට අම්මා කියලා කතා කරනවා. ඒ ආශිර්වාද මට ලොකු ශක්තියක්. ගොඩාක් අය මට ආදරේ. ඔය කීප දෙනයි වෛර කරන්නේ. ඒ වුණාට සමස්ත වශයෙන් බැලුවාම ආදර කරන අය ගොඩාක් විශාලයි. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතේ ඒ අයට මම ආයාචන කරනවා මගේ ජීවිතේ බේරන්න මට දායක වෙන්න කියලා. අවසාන වශයෙන් ඇන්ජලා සෙනවිරත්න කියන නිරූපිකාව එහෙම නැත්නම් සිනමා නිලිය ටෙලිනාටි නිලිය එහෙම නැත්නම් රාජතාන්ත්‍රික ගනුදෙනු කරපු නිලධාරණියක් වයස අවුරුදු 61ක් සපුරලා තියෙන ඇය දැන් මේ මොහොතේ සිටින්නේ ඔබේ උදව් උපකාර අවශ්‍ය මොහොතක. ඇගේ වකුගඩු නරක් වෙලා තිබෙනවා. 105ක විතර ප්‍රමාණයක් තමයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ සක්‍රීය මට්ටමක තියෙන්නේ කියලා. ඇන්ජලා සෙනවිරත්න, අපි අවසාන වශයෙන් උත් ඔබේ රසික රසිකාවගෙන් ඉල්ලන්නේ මොකක්ද? මට මින් ඉදිරියටත් ආදරය කරන්න. මම ඔයගොල්ලෝ හැමෝටම ආදරේ. ඒකයි මේ රටේ ඉන්නෙත් මම. මට ඔයලා හැමෝටම කලා වෘත්තියෙන් තවත් ඉදිරියට සතුටක් දෙන්න මට අවස්ථාව දෙන්න. අපි ප්‍රාර්ථනා කරනවා ඇන්ජලා සෙනවිරත්නට නිරෝගී සුවය හැකි ඉක්මනින් නැවතත් ශ්‍රේෂ්ඨ කටයුතු සඳහා දායකල වෙන්න කියලා.